අයිබෝන් රෙකෝඩින් ලොට්ටෙල්ගේ YouTube නාලිකාවාරා අපි අද ඔබට ගෙන එන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ ලග්න පලාපල විස්තරය. ඉතින් මේ පිළිබඳව නිරන්තරයෙන් ඔබව රෙකෝඩින් ලොට්ටෙල්ගේ YouTube නාලිකාවාරා අප දැනුවත් කරන වැඩසටහන් කිහිපයක්ම ගෙන එනවා. ඉතින් මේ සමග ඉතාම වටිනාසා ඔබ විශේෂයෙන් ආදරයෙන් නරඹන වැඩසටහනක් විදිහට මේ මාසයේ ලග්න පලාපල විස්තරය අපි හඳුනාගෙන තියෙනවා. ඒ ග්‍රහයන්ගේ පිහිටීම් වෙනස්කම් එක අපි එනම් සාකච්ඡා කරමු. 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ ඔබට කොයි විදිහටද බලපාන්නේ කියන කාරණය recording.lk YouTube නාලිකාව හරහා. බුධ තුලාවට මිත්‍ර බලයෙන් පතනෙ වීමක් 2021 නොවැම්බර් 2 වෙනිදා පෙරවරු 9:55ට සිද්ධ වෙනවා. බුධ පතනය නැකත සිත බවටයි පෙන්නුම් කරන්නේ. තුන්වෙනි පාදේ නේත්‍රාපාණි අවස්ථාවට තමයි බුධගේ පතනය සිද්ධ වෙන්නේ. බුධගේ අධිපති කුජ උපාධිපති බුධ රවි වොච්චකේට මිත්‍ර බලයෙන් 2021 නොවැම්බර් 6 වෙනිදා 13:03ට පතනය වීමක් සිද්ධ වෙනවා. රවි විසානකතේ 4 පාදයේ තමයි මේ පතනය සිද්ධ කරගන්නේ. නිද්‍රා අවස්ථාගත රවිගේ අධිපති විත්‍ර පෙන්නුම් කරන්නේ ගුරු උපාධිපති චන්ද්‍ර. ගුරු කුම්භයට සම බලයෙන් 2021 නොවැම්බර් 20 වෙනිදා 23:31ට පතනය වෙනවා. ගුරු දිනට නැගතේ 3 පාදයේ තමයි මේ පතනය සිද්ධ වෙන්නේ. කෞතුක අවස්ථාගත ගුරුගේ අධිපති කුජ විදිහට පෙන්නුම් කරන්නේ උපාධිපති විදිහට පෙන්නුම් කරන්නේ බුධ. බුධ වෘශ්චිකයට සම බලයෙන් 2021 නොවැම්බර් 21 වෙනිදා පෙරවරු 4:51ට පතනය වීමක් සිද්ධ වෙනවා. බුධ විසානකතේ 4 පාදයේ තමයි වැටෙන්නේ. නිද්‍රා අවස්ථාගත බුධගේ අධිපති ගුරු විදිහට පෙන්නුම් කරන්නේ උපාධිපති විදිහට පෙන්නුම් කරන්නේ චන්ද්‍රයා. 2021 නොවැම්බර් 10 වෙනිදා කුජ හා බුධ අතර ග්‍රහ යුද්ධයක් පවතිනවා. ඒ ග්‍රහ යුද්ධයෙන් බුධට තමයි ජය අත් වෙන්නේ. 2021 නොවැම්බර් 19 වෙනිදා අර්ථ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙනවා. එදින මැද 14:35ට සිදුවන රාශිය වෘෂභ කැති නැකතේ දෙවන පාදයේ තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. ඒ සියලුම தත්ත්වයන් එක්ක අපි බලමු ඔබට කොයි විදිහද මේ නොවැම්බර් මාසයේ ලග්න පලාපල බලපාන්නේ කියන කාරණය. මේ පිළිබඳව සාකච්ඡා කරද්දී ඔබගේ උත්පත්ති කේන්දරේ තියෙන ග්‍රහ බල දුබලතාවයන් ඉතාමත්ම වැදගත්. මොකද එහි පවතින ග්‍රහයන්ගේ දුබලතාවයන් ග්‍රහයන්ගේ ප්‍රබලතාවයන් හේතුවෙන් මේ පලාපල කතනය සංශෝධනය කිරීමකට වෙනස් කිරීමකට එහෙම නැත්නම් අඩු කිරීමකට වැඩි කිරීමකට හැකියාව පවතිනවා. එහෙනම් ඔබ කරන්නට ඕනේ කුමක්ද? මේ තිරේ දිස්සෙන අංකයක්. ඒ අංකයට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානිකෙන් තොරතුරු WhatsApp මගින් යොමු කරලා ඔබට පුළුවන් ඔබටම අනන්‍ය විදිහට ඔබගේ ජන්ම පත්‍රයටම ගැලපෙන ආකාරයට මේ මාසයේ පලාපල ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණේ දැන කියා ගන්නට. මේ මාසයේදී ගුරුගේ වෙනස් වීමට අදාළ පලාපල ඔබට නරඹන්නට මේ වීඩියෝ එක පහලින් බලන්න ලින්ක් එකක් තියෙනවා. මේ වීඩියෝ එක හරහා ඔබට ගිහිල්ලා පුළුවන් මේ ගුරුගේ වෙනස් වීමට අදාළ පලාපල වෙනමම දැනගන්නට. මිතුන ලග්නේ මෘගසිර හේවත් නොවැම්බරේදී විදසුත බුද්ධ මුලදී විභුක් භාවගත වෙනවා 4, පසුව බුද්ධි භාවගත වෙනවා 5, අනතුරුව ෂට්කෝණ භාවගත වෙනවා 6 භාවයට. සවිත රවි මුලදී බුද්ධි භාවගත වෙනවා 5, අනතුරුව රිපු භාවගත වෙනවා 6. ඒත් සමග අපි බලමු ඔබට කොයි විදිය ඵලයක්ද ඇති කරන්නේ කියන කාරණය. දියවැඩියාව අපස්මාර රෝග වර්ධනය වන කාල සීමාවක් බවටයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා එවැනි රෝග ඇති අය නිසි වේලාවට තමාගේ ඖෂධ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. තරුඵල ප්‍රමාද අයට බලාපොරොත්තු ඉටු කරන වාසනාවන්ත කාලයකුයි උදා වෙන්නේ. මවගේ පාර්ශවයේ අයෙකුගේ වියෝවක් ඇති කරන තත්ත්වයකුත් පෙන්නනවා. බුද්ධිය වර්ධනය කරන බුද්ධිමත්ව කටයුතු කරන හැකියාව ලැබෙන කාල සීමාවක් බවටත් කියන්නට ඕනි. සියලුම ලග්න හිමියන් තමන්ගේ උපන් තොරතුරු ටික අප වෙත යොමු කරලා ඔබට පුළුවන් ඔබට අනුව මේ පලාපලේ කොයි විදිහට වෙනස්කමකට සංශෝධනය වීමකට අඩු වීමකට වැඩි වීමකට ලක් වෙනවද කියලා දැනගන්නට. එහෙනම් අපි තවත් වටිනා වීඩියෝකින් ඔබත් සමග හමු වෙමු. ආයුබෝවන්.